අයිබෝන් ඔයාලට මතකද මම මාර්තු මාස වෙනකොට Samsung Galaxy A12 ස්මාර්ට්ෆෝන් එක ගැන වීඩියෝයක් ඔකට අරගෙන ආවා බජට් ලෙවල් එකේ තියෙන ස්මාර්ට්ෆෝන් එකක් විදියට ඉතින් ඒ වීඩියෝ එක මේ වෙනකොට ලක්ෂයකට වඩා වැඩි පිරිසක් බලලා තියෙනවා ඉතින් ඒකෙම පොඩ්ඩක් අප්ග්‍රේඩ් වර්ෂන් එකක් විදියට මෙන්න මේ Samsung Galaxy M12 කියන ස්මාර්ට්ෆෝන් එක මේ වෙනකොට ලංකාවේ රිලීස් කරලා තියෙනවා සහ මේ වෙනකොට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ Samsung Galaxy M12 ස්මාර්ට්ෆෝන් එක මොන වගේද? ඒ වගේම මේකේ ස්පෙක්ස් ඇත්තටම මේ ප්‍රයිස් එකට වටිනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම මෙන්න මේ M12 ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන පොඩ්ඩක් කතා කරොත් මේකේ MRP විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා රුපියල් 33,999 ක් විදිහට 4GB RAM එක සහ 64GB storage එක ඒ වගේම 6GB RAM එකක් එක්ක 128GB storage එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා රුපියල් 41,999 එකට. ඉතින් මේක මට ලබා දුන්නේ පාවුන්දුර මයික්‍රෝටෙක් ආයතනින්. වාට පුළුවන් මෙන්න මේ මයික්‍රෝටෙක් එකේ නම්බර්ස් වලට කෝල් එකක් දාලා මේ ෆෝන් එක මිලදී ගන්න කොහොමද සහ මේකේ මිල ගණන් කොහොමද කියලා දැනගන්න. ඒ වගේම මෙන්න මේ දවස්වල සංචරණ සීමා හේතුවෙන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාගේ ගෙදරටම කුරියර් කරන්න එමු නැත්නම් ඩිලිවරි කරන්න ඒ ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ නම්බර්ස් වලට කෝල් එකක් දාලා වාට පුළුවන් මේක ඕඩර් කරලා ඔයාගේ ගෙදරටමත් ගෙන්න ගන්න. මුලින්ම අපි එන මෙන්න මේ M12 එමු නැත්නම් Samsung Galaxy M12 ස්මාර්ට්ෆෝන් එක අන්බොක්ස් කරලා බලමු බොක්ස් එකේ මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට සුදු පාට බොක්ස් එක බලා ගන්න පුළුවන්. උඩින් අපිට Galaxy M12 වගේම පහලින් අපිට Samsung බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දෙයක් කියන්න තියෙනවා මොකද ගොඩක් අය දන්න මතයක් තමයි මේ M series එක නිර්මාණය කරන ඉන්දියන් version එක කියලා. නමුත් ලංකාවට එන්නේ මේකේ වියට්නාම් version එක. ඉතින් ඒ නිසා අපිට බොක්ස් එකේ යටිනුත් බලා ගන්න පුළුවන් වෙනවා made in Vietnam කියලා. ඉතින් ඒ හින්දා මේක ලංකාවට එන්නේ වියට්නාම් version එක. ඒ වගේම මේක ඉටි කවර අයින් කරලා බොක්ස් එක ඕපන් කරගත්තු ගමන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා extra box එකක්. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ paper box විතරයි. ඒත් එක්කම අපිට ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් අපිට 15 volt power charging adapter එකක්, ඒ වගේම USB type C cable එකක් සහ box එකේ අඩියම අපිට බලා ගන්න පුළුවන් වෙනවා SIM ejecting tool එක. ඉතින් ඔච්චර තමයි අපිට මේ box එකේ නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දැන් අතර අරන් බලමු මෙන්න මේ Samsung Galaxy M12 smartphone එක මොන වගේද කියලා. හොඳයි මුලින්ම මේකේ ඩිසයින් එක ගැන කතා කරද්දී ඇත්තටම මේකේ ටිකක් රෆ් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් සහ මේකේ ලස්සන පැටර්න් එකක් තියෙනවා. ඉතින් මේකේ ටෙක්ස්චර් එකක් විදිහට බලා ගන්න පුළුවන් සහ ඒක ඇත්තට ගොඩක් හොඳට දැනෙනවා. ඉතින් ඒ නිසා කොයිම වෙලාවකවත් මේකේ ෆින්ගර් ප්‍රින්ට් ඒ වගේම ඩස්ට් එක හිටින්නේ නැහැ. මොකද මේක සම්පූර්ණයෙන්ම රෆ් එහෙම නැත්නම් මැට් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මගලන තියෙන මේකේ ඩාර්ක් බ්ලූ කියන කලර් එක. ඉතින් මේක කලර්ස් කිහිපයකින් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මුලින්ම අපිට ක්වාඩ් කැමරා සෙටප් එකක් තියෙනවා. ඒ වගේම LED ෆ්ලෑෂ් ලයිට් එකක් පහලින් අපිට Samsung logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අතර ගත්තම මේකේ බර ගොඩක් ලොකුවටම බලා ගන්න පුළුවන්. මොකද මේ ස්මාර්ට්ෆෝන් එක ආසන්න වශයෙන් RAM 212ක් විතර බරයි. ඉතින් මේ වගේ price range එක මෙන්න වගේ ටිකක් බර ඩිවයිස් එකක් තියෙනවා කියන්නේ සාමාන්‍ය එක දිගට කෝල් එකක් පාවිච්චි කරනවා නම් ඒක ටිකක් අතට දැනෙනවා. ඒ වගේම මේකේ button and ports ගැන කතා කරොත් අපිට දකුණු අත පැත්තෙන් volume block එක ඒ වගේම power key එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙම තමයි අපිට side mounted fingerprint එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපිට face unlock උත් මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම පහලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා 3.5 mm audio port එක, main microphone එක, USB type C port එක සහ speaker grill එක බලා ගන්න පුළුවන්. මේක mono speaker එකක්. ඒ වගේම වම් අත පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා dedicated ස්ලොට් එක මෙන්න නැත්නම් 3 කාඩ් ස්ලොට් එක මේකට SIM දෙකක් එක්ක micro SD කාඩ් එකක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම උඩටින් බලා ගන්න පුළුවන් වෙනවා noise cancellation microphone එක. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක, ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ design එක සහ durability ගැන කතා කරොත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා සහ මේ ස්මාර්ට්ෆෝන් මෙහෙම තද කරත් ඇත්තටම ලේසියෙන්ම කැඩෙන්නේ නැහැ සහ ගොඩක් හොඳම strong build එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ සහ ගොඩක් හොඳ durability එක මේක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා price range එකේ ගොඩක් හොඳම build එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ display එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මට බලා ගන්න පුළුවන් වෙනවා අඟල් 6.5ක TFT HD+ 90Hz refresh rate එකක් තියෙන Infinity U display එකක් මෙන්න මේකේ display එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ TFT panel එකට නම් ඇත්තටම මම එච්චරම කැමති නැහැ. මොකද මේකේ colors ගැන කතා කරත් ගොඩක්ම dull color එකක් තමයි මෙන්න මේ TFT panel එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් හොඳ display එකක් experience කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මෙන්න මෙයාගේ price range එකට මම නම් recommend කරන්නේ නැහැ. ඉතින් මෙයාලා තිබ්බ අඩුම තරමේ LCD panel එකක් හරි මෙන්න මේකට දෙන්න. ඒ වගේම 90Hz refresh rate එකක් තියෙනවා කියන්නේ ගොඩක්ම හොඳයි. සාමාන්‍ය
කරනවා බජට් එකට ගේම්ස් ගහන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ 90 Hz පැනල් එක පාවිච්චි කරලා ගොඩක් හොඳ ගේමින් ස්මූත් එකක් ඒ වගේම ගොඩක් හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම 270ක PPI pixel density එක තියෙනවා කියන්නේ HD+ එකට ගොඩක් මේ ඇති. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා iF comfort mod එකක්. ඉතින් මේක පාවිච්චි කරලා මේකේ blue color එක වැඩිපුර වැඩි නම් ඔයාලට පුළුවන් මේක temperature එක අඩු වැඩි කරලා වාගේ ඇහැට හරියන විදිහට මේක හදා ගන්න. ඉතින් මේක TFT පැනල් එකක් දාපු ඉගෙන නම් ඇත්තටම මම කිව්වෙ නෑ මොකද මේ TFT පැනල් එකේ කලර් සේම හරියට බලා ගන්න හම්බෙන්නේ නැස් ගොඩක්ම අපිට dull color එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් TFT පැනල් ගැන කතා කරද්දී කොහොමනම් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන කතා කරුවොත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ලංකාව අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ වර්ෂන්ස් දෙකක්. එකක් 4GB RAM එකක් එක්ක 64GB වර්ෂන් එක, අනිත් එක 6GB RAM එකක් එක්ක 128GB වර්ෂන් එක. ඉතින් ඔයාලට මේකේ ස්ටෝරේජ් එක වඩාත් වැඩි කරගන්න පුළුවන් මේකේ ඩෙඩිකේටඩ් ස්ලොට් එක පාවිච්චි කරොත්. ඉතින් වර්ෂන් එක වැඩි වෙනකොට මේකේ ප්‍රයිස් එකත් වැඩි වෙනවා. ඉතින් මම ප්‍රයිස් එක මුලින්ම මේ වීඩියෝ එකේ කිව්වා. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා Android 11 වර්ෂන් එක. ඒ වගේම Samsung ලාගේ One UI 3.1 වර්ෂන් එකත් මේකේ බලා ගන්න පුළුවන් වෙන ඉඳ මේ වෙනකොට තියෙන Samsung software experience එක මේකෙන් ගන්න පුළුවන්. සහ මේකේ වෙනම අපිට pre-install කරපු apps පහල තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මේ apps පවා අනිස්ට්‍රෝ කරලා දාන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ chipset එක ගැන කතා කරොත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා Samsung ලාගේ Exynos 850 කියන 8 nanometer chipset එක. ඉතින් මෙන්න මේ chipset එක ඇත්තටම budget chipset එකක් නෙමෙයි, මේක mid-range chipset එකක්. ඉතින් ගිය අවුරුද්දේ අපිට බලා ගන්න පුළුවන් වුච්ච Samsung Galaxy A12s ස්මාර්ට්ෆෝන් එකේ තිබෙන මෙන්න මේ chipset එක. ඉතින් මෙන්න මේවාගේ price range එකට මෙන්න මේ වගේ chipset එකක් දාපුව ගැන ඇත්තටම සතුටුයි. මොකද මේක ගොඩක් හොඳට perform කරනවා සහ gamers ලාට ගොඩක් හොඳයි. ඉතින් මේකේ Mali G 52 කියන GPU එක තියෙන නිසා මේ ස්මාර්ට්ෆෝන් එකේ වාට PUBG game එක වගේ HD graphic එකේ high frame rate එකෙන් play කරගන්න පුළුවන්. ඒ වගේම balance mode එකේ සහ smooth mode එකේ අපිට ultra setting එකෙන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක play කරගන්න පුළුවන් වෙන හින්දා budget එකට ඇත්තම games ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ගොඩක්ම වටිනවා. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ power එක එහෙම නැත්නම් මේකේ තියෙන බැටරිය ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා 5000 mAh වගේ බැටරි එකක්. ඉතින් මේ වගේ price range එකට 5000 තිබ්බ එක ගැන ගොඩක්ම සතුටුයි. සහ මේකේ බරත් එක්ක ගත්තම මේක 5000 තියෙනවා කියලා අඳුම තරමේ මන්නම් හිතුවේ මේක 6000 වක්ක තියෙයි කියලා මේකේ බරත් එක බැලුවද කොහොමනම් අපිට 5000 බලා ගන්න පුළුවන්. සාමාන්යයෙන් මේ ෆෝන් එකේ 90 Hz refresh rate එකක් දාලා ඒ වගේම මේකේ brightness උපරිම වැඩි කරලා පාවිච්චි කරනකොට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක පොඩ්ඩක් heat වෙනවා සහ බැටරි ඉක්මනින්ම drain වෙනවා. ඉතින් ඒ නිසා මම පුළුවන් නම් කියන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ පොඩ්ඩක් brightness අඩු කරලා සහ refresh rate එක down කරලා පාවිච්චි කරන්න. මොකද ගොඩක් හොඳ මට්ටමේ battery management එකක් මේකේ තියාගන්න පුළුවන්. ඒ වගේම 15 volt fast charging එක support කරනවා සහ අපිට box එකේ තම්බෙන නිසා සාමාන්‍යයෙන් මේ ෆෝන් එක පැය දෙකක් ඇතුළත full charge කරගන්න පුළුවන්. හොඳයි, අවසානයේ අපි කතා කරමු මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා එක ගැන. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට main කැමරාව බලා ගන්න පුළුවන් වෙනවා quad camera setup එකක්. ඉතින් මෙන්න මේ quad camera setup එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා 48 megapixel f2.0 aperture එකක් තියෙන wide lens එකක්. ඒ වගේම 5 megapixel f2.2 aperture එකක් තියෙන ultra wide lens එකක්. තව 2 megapixel macro lens එකක් සහ තව 2 megapixel depth sensor එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 8 megapixel f2.2 aperture එකක් තියෙන selfie කැමරාවකුත් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ macro camera සහ depth camera වෙන් ගන්න ෆොටෝස් වල එච්චරම ක්වොලිටියක් මට බලා ගන්න හම්බුනේ නැහැ. සහ මේකේ ultra wide එකෙත් ගොඩක් හොඳ මට්ටමේ ෆොටෝ එකක් capture කර ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 48 megapixel camera එකෙන් ගන්න ෆොටෝස් වල ගොඩක් හොඳ මට්ටමේ dynamic range එකක් සහ මේකේ ගන්න ෆොටෝස් වල ටිකක් over expose ගතියක් මට බලා ගන්න පුළුවන් වුණා. කොහොමුණත් ගොඩක් හොඳ මට්ටමේ ඩීටේල් එකක ෆොටෝ එකක් average මට්ටමේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් capture කර ගන්න පුළුවන්. ඒ වගේම මේකේ selfie camera එක ගැන කතා කරොත් natural color එකක් එක්ක ෆොටෝ එකක් capture කර ගන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් හොඳම මට්ටමේ ෆොටෝ එකක් මේකේ capture කර ගන්න බෑ. සාමාන්‍ය average මට්ටමේ social media වලට ෆොටෝස් upload කරන කෙනෙක්ට මේකේ කැමරා එක ගොඩක් හොඳයි. මේකේ selfie camera එක
ඉතින් ඔන්න ඔය ටික තමයි මෙන්න මේ Samsung Galaxy M12 smartphone ගැන අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ smartphone එක මම අර කලින් කිව්වා වගේ Microtech එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් සහ මේ වෙනකොට තියෙන සංචාර සීමාව හේතුවෙන් ඔයාලට ගෙදරට මෙන්න මේ smartphone එක deliver කරගන්න පුළුවන්. එයාලට call එකක් දුන්නොත් මම numbers දාලා තියන්නම්. ඉතින් මෙන්න මේ Samsung Galaxy M12 smartphone ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ වගේම මෙන්න මේ smartphone එක ඔයා ගන්නවද ඔයාලගේ සල්ලි තිබ්බොත්. ඒ වගේම මෙන්න මේ smartphone ගැන හිතන දේවල් අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න. ඒ වගේම තමත් SL section YouTube channel subscribe කරලා නැත්නම් පල්ලෙ හැදින අතපාර subscribe button එක click කරලා ඊට හැපෙන්න ඉතින් bell icon එක click කරන්න. එතකොට මම මේ වගේ video එකක් දාපු ගාම ඔයා ළඟට notification එක ගෙන ගන්න පුළුවන්. ඒ වගේම follow කරන්න අපේ Instagram එකේ Facebook එකේ. ඉතින් මේ video එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම තවත් video එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.